ශ්‍රමයේ ඵල යසාය 53 වන පරිච්ඡේදයේ 11 වන පදය උන්වහන්සේ තමන් ආත්ම වේදනාවේ ඵල දැක තෘප්තියට පැමිණෙනසේක මෙහිදී මෙදහත්කම් කරන්නා වූ අයෙකුට නිදර්ශනයක් ලෙස අපගේ ස්වාමී වූ යේසුස් වහන්සේ දැකිය හැක අප කෙලෙස යාඥාවේ මෙදහත්කම් කළ යුතුයද නොහොත් පරිශ්‍රමයක් දැරිය යුතුයද යන්න මෙමගින් අපට හඟවා දෙයි උන්වහන්සේ තම ආත්ම වේදනාවේ ඵල දැක තෘප්තියට පැමිණෙන සේකේ කියවමු මවක් තම ප්‍රසව වේදනාවේ ඵලය එනම් තමා බිහි කරන ලදරුවා දැක සන්තෝෂයට පත්වන්නාසේම අප යාඥාව මගින් පරිශ්‍රමයක් දරමු නම් අපට එහි ප්‍රතිඵලය දකින්ට ලැබෙනු ඇත සමහර විට එය ප්‍රමාද විය හැක අප ඉන් තෘප්තියට පැමිණෙනු ඇත අප යාඥා කරනමුත් එහි ඵල දකින්නෙමුද අපගේ යාඥා ජීවිතය තුළින් අපට තෘප්තියක් ලැබෙනවාද එසේ නැත්නම් අප යාඥා කරන ආකාරය වෙනස් කරන්නට සුදුසු කාලය එළඹ ඇත යේසුතුමන් මෙලොව විසූ සමයේ එතුමන් යාඥා කළ ආකාරය දෙස නිත්‍යමන්න හෙබ්‍රෙව් 5 වන පරිච්ඡේදයේ 7 වන පදය උන්වහන්සේ මාත්සවත්ව සිටි දවස්වලදී තමන් වහන්සේ මරණයෙන් ගලවන්නට පුළුවන් වූ තැනන් වහන්සේට බලවත් හැඳීමෙන් හා කඳුලින් යුක්ත යාඥා සහ කන්නලව් ඔප්පු කර ඕ සැබවින්ම විලි රුචා විඳින මවක් තම වේදනාවේ ඵලය දැක තෘප්තියට පැමිණෙන්නට මත්තෙන් බලවත් හැඳීමකින් හා මුර ගැසීමකින් යුක්ත කාලවකවානුවක් තුළින් ගමන් කරන්නීය. යාඥාවෙන් පොර ඇල්ලීම හෙවත් විලි රුචා විඳීම පළමු ප්‍රේරිතයන්ගේ අත්දැකීමක්ද වූ අතර යේසුස් වහන්සේගේ දාසයෙක් වූ එපප්‍රස් සභාව උදෙසා යාඥාවලින් නිතරම වීර්ය කළ බව කියවමු. තවත් අනුවාදයක විලි රුජා වින්ද බවට සඳහන් වේ. මේ සම්බන්ධයෙන් කොලොස්සි 4 වන පරිච්ඡේදයේ 12 වන පදයෙහි කියවමු. එලෙසම රෝම 15 වන පරිච්ඡේදයේ 32 වන පදයේ ශුද වූ පාවුල්තුමාද යාඥාවලදී මා සමග බලවත් ලෙස වීරිය කරන හැටියට නුබලාගෙන් ඉල්ලමි රෝමවරුන්ට පවසයි. අපගේ යාඥාවේ ඵලය දැක තෘප්තිමත් වනතෙක් යාඥාවේ වෙරදරන්ට වගබලා ගනිමු.